අලුත් ප්‍රයාස් දැන් සුමුදු මල් සුවඳක්ද සමගින්. දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද පළමුව සාක්ෂි දුන්නේ වැඩ තහනමට ලක් වූ හිටපු මහේස්ත්‍රාත් තිලිනගමගේ මහතායි. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිය සේවාදායකයාගෙන් විමසුවේ තමන්ගේ සේවය අත්හිටුවීමට හේතුව කුමක්ද යන්නයි. ඊට පිළිතුරු දුන් තිලිනගමගේ මහතා 2013 කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසුව ආන්දෝලනාත්මක නඩු කිහිපයක්ම තමන් ඉදිරියේ විභාග වූ බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්තිස් අත්තනායක මහතාට එරෙහි කූටලේඛන සකස් කිරීමේ නඩුව ඉන් එකක්. අත්තනායක මහතා දින 10ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීන්දුවෙන් පසු තමන් හමුවීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මෙම නඩුව සම්බන්ධයෙන් එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ උනන්දුවක් දක්වන බව තිලිනගමගේ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. මෙතර බාලවයස්කාර දැරියක් රාජිත සේනාරත්න මහතාගේ බාලපුත්‍රට විවාහ කර දීමට බලහත්කාරයෙන් තබාගෙන සිටීම පිළිබඳව එවක අමාත්‍ය රාජිත සේනාරත්නට හා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබූ නඩුවද තමන් ඉදිරියේ කැඳ වූ බව තිලිනගමගේ මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී තමන් විසින් පරිවාස වාර්තාවක් කැඳ වූ බවත් එම අවස්ථාවේදී පරිවාස නිලධාරිනියක් විසින් අධිකරණයට දන්වා ඇතේ එවක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් අදාළ දැරිය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී තමන්ට බලපෑම් කළ බවයි. අනතුරුව ජලිත් වරක් එම නිලධාරිනිය තමන්ගේ උපදෙස් පරිදි අදාළ දැරිය පරීක්ෂා කර ඇති අතර ඊට දින කිහිපයකට පසු ඇයට ස්ථානමාරුවක් ලබා දී ඇති බව තමන්ට දැනගැනීමට හැකි වූ බවයි ගමගේ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේ. එහිදීද අදාළ පිරිස විසින් තමන්ට නැවත මාධ්‍ය සාකච්ඡා පවත්වා දැඩි ලෙස තර්ජනාත්මක ස්වරයෙන් බලපෑම් සිදු කළ බවද ගමගේ මහතා මෙහිදී සඳහන් කළා. එම අවස්ථාවේදී තමන්ට ඇති වූ මානසික පීඩනය නිසා මෙම නඩුව වෙනත් උසාවියක් වෙත මාරු කළ බවයි කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් තිලිනගමගේ මහතා ප්‍රකාශ කළේ. මගේ විශ්වාසය මැක්සිස්